ඔබ විශ්වසනයපත්කාටත් කලින් රට කේන ස්වාධිමපානී රත්‍රී දාය ප්‍රධාන ප්‍රත්තිකාශය සමඟයි අදත් එකතු වෙන්නේ මව චාරිත දනංචය පමුණකින්. ම නිශන්තය විල් දුක්ෂිී මල මවධනයේ දමස උණුසම් කළ පවත්සරස් හලවිහා. ශ්‍රී ලංකාවී කොරුණ පොකුරේ බැදම හමුබීම අද. එළබලු පලතුරු මිල වැඩි කරන්න දෙන්න එපා. කෘෂි ඇමතිගෙන් එළද හරන්ට උපදෙස්. සුළු හා මධ්‍යපරිමාණ ප්‍යවසායකීන්ට සහාය දෙන්න අලුතෙන්ම ආයතනයක්. කොරෝනාව ඉන්දියාවම වනසාදමන ලකුණු ජාන්තය දිනක් තුළ මෙරටින් මෙතෙක් වාර්තා වූ නවකොරෝනාා ආසාධිතින් වැඩිම සංඛ්‍යාව අධවාර්තාාව වනාා. එම සංඛ්‍යාව එක් දහස් අනූහයක්. රෝගින් දෙසේ හැත්ත නම දෙෙනෙකු අධතිනේදී සවෙලපා නිවිස් වෙත පිටව ගොස්ත පෙන පා.ඒවගේම චාරිත මේදිනවල ප්‍රචාරයක් යනවා ඉන්දිය ජාතකයන්ට අපේ රඩ තුළ නිරෝධහනයට ඉඩ දෙනවා කියලත්. එවගේම රෝහල්වල ඔක්සජනුත් ඇඳනුත් නැහ කියලත්. හැබැයි මේ ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්ය කියලා රජය කියනවා. රටන් වාර්තාවන සමස්ත කරුණ රෝගයින් සංඛ්‍යාව එක්ෂ තුන්දහස් හරසසි හත්තෑ දෙක. ඒ මරණ තුනක් වාර්තාාවවිමත් සමග කොරන මරණ සංඛ්‍යාව හයිසි හතලිස් හතක් දක්වා ඉහනකයා. හදහස් නවසේ හැට නව දෙෙකු රහල් ගතව ප්‍රතිකාරලබනවා. සූූ සංඛාව අනු හතර දහස් අට සිය පනස් හය. සෙප්‍රතිශාව කැසහ උන රෝගලක්ෂණ වතුව හම රහල්වෙත ගොස් ප්‍රතිකාරල කන්නා ලෙස සෞඛ්‍යංක්ෂ ජනතාව කියෙන්න්නේ ලාසිටනවා. ක්සිජන් ගියයක් පිළිබඳ ඇතැම් මාධ්‍ය කර ඇති වාර්තා අස්‍ය බව සෞඛ්‍යං ශවධහරණය කරනවා දැනිසත්කාරය එක වල ඇදන්ද තවත් ඉතිරිව පවතින බවයි ඔවුන් පින් පාතින්නේ සමාර පුවත්පත්තල වාර්තා වනා කල්බෝල ක්ික්ෂ වාලේ ඔක්සිජන් හිගියයක් පිළිබඳව ඇතරම කල්බෝල ක්ික්ෂ රවාල කිසිම ක්සිජන් හිහයක් නැහැඒවගේම මේයට පාද වෙලා තිබ්බේ නැගහර කළම මූලිකරෝහේ ක්සිජන් හිඟියයක් තියෙනවාද කියන කරුණක් මත ඒ රෝහලේ ඔක්සිජන් කිසිම හිඟයක් නෑ අපි මීට අමතරව තව දුරටත් වැඩිපුර ඒව අවශ්‍ය ඔක්සිජන්ට ලබගැනීම සඳහා අවශ්‍ය ජම්බෝ සිරිින්ඩස්ඩ විශේෂෙන් කෝවිට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන තියන රූහල්වලටසාහශික්ෂන් රෝහල්වලට ලබාදීම ඉදිරිසත් යේදය සිදු කරනවා. ක්සියෙන් අවශ්‍යාව තියෙන රෝගීන් වැඩි සංකයාව අපිට දකින්න ඇහැම්බෙනවා. එතවට අපි ඒ හැම රෝහලකම හැම අප්‍රතිකාර මධ්‍යසාානයකම නක්ෂයෙන් සැපේම පවත්වාගෙන ට කටිතු කරල තියෙන සහ උන්ට දැනන්දීල තියෙනවා අනිවාරයම කිසිම අඩුවීමින්තොරව ප්‍රමාණුකලුවේ කටයුත්ත පවත්වාගෙන ඇන්න ඉ කියල්ලා රහල් ල දරිහදල කාරය මණ්ල වෙත ඒවගම ඔක්සියන් සපයන ප්‍රධාන සමාගම් දෙකක් තියෙනවා ඒ සසාගම් දෙකම දැනුන්දීල තියෙනවා අපි අවශ්‍යගන්න ධාරිතාවයටත් වඩා ධාරිතාවයකයක් දැනට උ සතු. බෙතර ඉන්දිය ජාතිකයන්ට මෙරට තුළ නිරෝධහයිනයට ඉඩ දෙන්න යන බවට සිදුකිරන ප්‍රාර අමාත එක්ෙහෙලි රපු කැල්ම හතා දැඩිව ප්‍රතික්ෂේප කරනවා පා අපිට පේන තිනවා ඒයේ දවස වෙනකොට යම්මා කාරයෙකට අපි දකිනවා සමාජ මාධ්‍යජාලාවල ඉන්දියෙන් ජාතිකීන්ට ශ්‍රී ලංකාවේ නිරෝධායනය සඳහා. අවස්ථාව ලබා ීමෙන බවට බියම්ම දැන්වීම ප්‍රචාරයනෝ. ජ විදනායගේ සංගමය හර එක සම්බන්ධලා බැලවා මේයකින් මේකන විමස මක් කල ොකක්දමෙක සිදයනික ඇයිත පැහැදිලෝගෙන මේරට ගෙන්න්නලලා ඒ අවශකන දවස් දාහතර ඉඳදලා නිරෝධයනික්‍රියාවෙන් පස ඕන්ට වශරටයන්න පුළුවන් ඇතුරත් අපි මොනම කාර නිර්දේශ කලන. ලීමම ප්‍රමුංගස්ථානය අපේ ලාංකිකයන්ට මේ සම්පන්තව අපේ ආරක්ෂාවස රැකවරන්නේ සහ ඒ අවශ්‍ය සෞඛ්‍යය රැකවරන්නේ ලබාද ඒ එනිසා පිහිතනවා මෙවැනි තකුල මෙලත් විදේශකය නාරාධනා කරන්නට අපිට හැකි අවක් ඒ කියෙනෙම විශ්වාස කර. ේතරත්්‍යවශ්‍යම කාරණාවකට හැර මධ්‍යම් පලාාතට පැමිණීමෙන් වලකින ලෙස පළත් අඩුකාරය ලිත්්‍යු ගමක මහතා ඉල්ලා සිටිනවා. සියකාර්යාලි අද පැවැති මධ්‍යහමුුවකද ඔහු මේ පවස් සඳහන් කලා. හෙත සිට ක්‍රියාත්මක වන පරිදි. මධ්‍යම්පලාාතට ඇතුල්ලෙන සෑම ප්‍රධාන පාරක්ම ආවරණය පරිදි. මාර්ගබාධක යොදලා සියලුම වාහන පරීක්ෂා කරන්නත් මධ්‍යම්පාතට ඇතුල්ලන සියලු දෙනා CRන් පරීක්ෂණවලට යොමුකිරීම සඳහ. එනිසා අපි ඉතාම තෝනෑකමඉල්ලා මාර්ග බාධකවලදී යම් කිසි අපහස්ථායකට පත්වෙයි PCRR. පරීක්ෂර් කර නිසා. අත්‍යවශ හේතුවකට හැර. ඕෝ රාජකාරයේ මය හේතුවකට ඇර මේ දිනකීපය තුළ පැමිනීමෙන් වලකකින්නන්නේ ඒගේ නිල්ලියීම විශේෂෙන්නිල්ලන. රෝන හම්බේ ගොයාත් පාරිභෝගකයත් පිඩාවට පත් නොකරීමට වගපලාගතියුතු බව අමාත්‍ය මහින්තාරන් දළත්කමගේ මහතා නිලතාාරීන්ට අවධාරණය කලාා. ො වසන්ගය හමුුවේ දම්ුල්ල ආර්ථක මධ්‍යස්ථානයේ දිනදා හතරකට වසාදමුණ. එහෙත් එමත්ව කොළඹඇතුර සෙසු ආර්තික මධ්‍යස්ථනවලට බලපෑමක් ඇති නොවන පරිදි. ක්‍රමත් වනපිළිවෙලක් සකස්කළයුතු බවයි. අමාත්්‍යවරයා පවසන්නේ. ආර්ික මධ්‍යස්ථානවල සෞකරීති දැඩිවක්‍රියාත්මක කළයතු වනවා. එලවු හා පලතුර මිල කිසිසේ ඉහ ොදමියයුතු. තේකොට අපි කොහොමද අෙකුත් ආර්ථකම අ්‍යස්ථානවලට තමන්ගේ අවශ්‍යවාානටික ලබාගන්න අවශ්‍යේ ලෝලුට එක කොහොම ප්‍රවාණය කරගන්න. ගොවියන්ගේ විෂ්පාදනවල කිසිම ප්‍රශ්යක් ැන නුණන ගෙන විදියට. ගොවීන්ගේ විශපාදක කොහොම වෙලඳ පොට ගන්නගන්න මේ අතර දමුල්ල ආර්ථි මධ්‍යස්ථානයේ වසදම මත් සමග තමුත්තේ ගම ආර්ථක මධ්‍යස්ථානයට ලැබෙන එලවලු හා පලතුරු ප්‍රමාණය ඉහළයමින් පවතින බව තමුත්තේ ගම ආර්ථික මධ්‍යස්ථායේ වෙලද සංගමින් සභහපති සුනිල් සැ විරත්න මතා පවසනවා. එහේතුවයින් අද අලුම හතරේසිට පෙරවරු දහයි දක්වා තමුත්තේ ගම ආර්ථක මධ්‍යස්ථාන ආශ්‍රතව වැඩි රතවහන තදපදයක්ද පැවතුනා. කොර සඳහා පලදායි ලෙස ප්‍රතිචාර දැක්වීමේදී කලාපේපුරා ක්‍රාකාරයේ සහගීතාව අත්‍යවශ බව අමාත්‍ය දිනේශ ගුණවර්ධන හතා පෙන්වා දෙනවා COොVD-19 ප්‍රතිාර්දක්කින් පිළිබඳ ඒ බද්ද ීඩියෝ සම්බන්ත්‍රනයකට සහභහකි වෙමෙනුයි විදේශමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ චීනය ෆකිනිස්ානය බංගලාදේශ ඩේපාලයේ පාකිස්ානයන් වටවල විදේශ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගැනමින් මෙම සම්බන්ත්‍රනය පැවැත්වුණ. ිට හුවේ ඇතිබ ආර්ථික ිෝගැන්ට ර්ථකව මුහුණ දෙමින් ග්‍රාමිය ජීවනෝපාය නං පාලීමේ වැදකත්කමද මෙහිදී අවධහරණය කෙරුණා. සුළු හා මධ්‍යපරිමාන ව්‍යවසායකෙන්ට සහයදීීම සඳහා ජාතික න අයසුරකුම් අආතනයක් ස්ථාපිතිකිරීමට කැබිනට් අනුපතිය හෙම වේතිවෙනපා. අමාතයක කෙරේ නමු කල්ල මහතා කැබිෙනට තිර දනුදන මාතය හමුුවේද මේ සමාධයෙන් අදහස් පල කලාා. ැ ආවරණය වෙන මූල්ලි ආයතනවලට මෙම ඒකය හර හාසාහතිකයක් ලබාදීමේ නැඩ පිළියොලක් ්‍යාත්ප කරන්න ඇැබේ මණඩලිය අර්මැතිය ලබා දීතෙන බැංකුපල්ට ගිහාම වෙසායකයන්ට මුණපාලන්න සිතුවෙන ය පීදනය අවම කර ගැනීමට තමයි ආයහිතනය සාපිත කරන්න බලාපොරොත්තුවෙන්නේ ආයතනය හර හා සුළුසාහ මධ්‍යම් පාර්මාණය විසායකයන්ට ආයතනය මුදල් අමාත්‍යන්ශය රහා සහතිකයක් කේමනත්නං රැකවරණයක් ගරංචිකක් ලබදෙනවා වුන්න. ප්‍ර්‍යාපාර ඉදිරියට ගෙනන්න ගන්න මුදල්වට ආවරණයක් හටියයට. එවගේම අධදිිකරනම් අමාත්‍යවරයා විශෂෙන් නිසාාල නඩු ප්‍රමාණයක් හිරවීම කේමනැත්තම් ප්‍රමාරවීමක්ෂේ දුුවෙන නිසා සමත මණ්ඩල ක්‍රියාවලිය තවදුටටත් ශක්තිමත් කරන්නට පුළුල් කරන්නට අත්්‍රිකාාවක් ඉදිරිපත් කරය පත්තිිකාවට අනුවතිය ලබල දී තියෙන. දැනට ්‍රියත්පමක සුනු රවල් විසඳීමේ සමත ම්ඩල්වලට අමතරව. ඉන්දම්මාරුවල් සඳහා විශේෂ සමත මන්ඩලයක් පහිතවීම. මල්්‍ය ආරවල් සඳහා. ශේෂ සමත මන්ඩලයක් ඉහිටියීමම විදේශකත සේවගයන්ගේ පවල්ල ගැටලු සඳහා අඳරනාගත් ප්‍රදේශ විශේෂ සමත මණ්ඩලයන් පිහිටවීම සහ පළත්පල අතනට අදා ගැටලු විසඳා විශේෂ සමත මණ්ඩලයාය සමාත මණඩල එකක් තිබබ එක පහක් පමණ විධ ශේත්‍රයවල කරලා මහැස්ථාතු සාාවීයට හෝ එතනින් ඉහටයන්න නඩු අවම කරලා එතඩී විසඳුම් කරන්න පුළුවන් හැකිියාවක්තියෙන දේල්දයක්. ේෂම සල කළ බලන්න කැවිද පන්ලසින් ීදාී තින පතිවටන්ති ලී ති හිකින් තොරව ගෑස් ලබාදන බව ලිට්‍රෝගෑස් සමාගම පවසනවා සමූපකාර සේවා අලවි සංවර්ධන සහ පරි හගික සේවා ආරක්ෂණ රාජ්‍ය මාතය ලසන්ත අලගිය වන්න මහතා සහ ලිට්‍රු ගෑස් සමාගමේ නිල දහරි න තරසා කච්චාවක් අද පවැත්වන. හිදියම සමාගමය නිල දහරින් ප්‍රකාශ කළේ තම සමාගම වසර එකසේ පණහක සිට පාරිභෝගකයාගේ LPG ගේස් අවශ්‍යතාව ඉටු කරන බවයි. පැවතිමිලටම කිසිදු හින්ගේකින් තොව kgලෝගම් දු ලහයි දශම පහවර්ගේ ගෑස් සිලින්න්ඩරය ලබාති බව ඔුන් පැසවා. වෙලඳ නියෝජතන් නිසේ ලබාන්නු දෙන්නේ නම් දහතුන ඇතිස්සක ඇමතිමීම හෝ ිටරෝගස් හෝම් ඩලිවරි ඇ තුලින් ඇනුම් කිරීමෙන් නිවසටම ගෑස් ලබාගත හැකිවනවා. ේශන්ති හරී ප්‍රනාාන්තු මන්ත්‍රීවරයා මේමල කොටිඉන්නන්නේ පෞද්ගලික රහලක ඔහුගේ නිදන්ගතරෝ සඳහා ප්‍රතිකාරලබවින්. ඒ මත්ම අද ශ්‍රේ්ාති කරනයට මූලික අයිතිවාසයකම් පෙත්සමක්තු ගුණු කරලති යෙනවාා. ඔවු චරිත! ඒ පස්කු ඉරදින ප්‍රස්ත ප්‍රහරය සම්බන්ධයෙන් තමන්ව අත්තර ගොට ගැනීම වලක් වන්න කියලා. මේ අතර ඒ මහතාගේ සුදුක් විමසීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසික හතා රෝහලට ගොස්සිටයා. රින් ප්‍රනාන්දුමහතා පවසන්නේ දුරකතනින් තමන් ඇමතු අපරාධ පරීක්ෂණ දෙපර්මේතු නිලතාාරී ප්‍රකාශයක් ලබාදීම සනහා, පසුගේ විසි පස්ස වනදා පෙනසින් ලෙස දැනම් දුන් බයි. ඉන් අනතුරුව අසනිපව ීමනිසා තමන් රෝහල් ගත ව බද ඕූ ප්‍රකාශ කළලා. ්‍රතවාතේ වැලැක්වීමේ පනති අර්තය අතරකොටගෙන රදුම් නියෝග අර්ේ රඳවා ගනීමේ සූදානමක් පවතින බවයි හරිින් ප්‍රනන්තුමතා පවසන්නේ. එය අනුව තමන් අතරංකොට ගැනීම වැලැක්වීම සහ ත්‍රස්ථවාතය වැලැක්වීම පනතර්තේ රැඳුම් නියෝගයක් නිුත්කිරීම වැලැවීම අතුරතානම් නෝගයක් නිකුත්ගනලෙස පෙත් සම්කු ඉල්ලාසිටිනවා. මේ අතරහරිින් ප්‍රනන්දු මහතා ප්‍රතිකාර ලබ පෞද්ලික රහල වෙකේ එක්ත් ජාතික පක්ෂනාය කරණල් විකම සිංමහතා ඔහුගේ සෝදුක්කම සපලවා. අනතුරුව ඔහ මාත්‍යහමුව කියයා සිටේ සිය පාලන කාලය තුළ දත් පස්කු ප්‍රහරයගෙන් විර්ශණන සිදු කළපවයි. මන්ත්‍රවරෙක්ද වැඩටයුතු කරන අවස්ථාවද හිරිඇයටකිරීම කැඩීට තමයි මම සලකන්න පස්පුෝ මේ ගැන විමර්ශන කීපයක්තියනවා. අපේ කාලෙත් විමර්ශණය කර. අලුත් මොකක්ද තියෙන ොකද කියලා හරිට කියන්න ඕනෑ කොමිසමක් පත් කර ඒ දෙකෙම පස්සේ මකක් වෙලා තියන්ෙ අලුත් කරුණු තියෙනවන්නම් ඒක රටම හෙළි කරන්න ඕන පාලිමේන්තුරන් ඒක සිද වෙලාන පාස්කු ප්‍රහාරයේ විමර්ශන අඩාල කරන්න සමඟ ජනබලවකය කතෝලික පියතුමන්ල්ලා කන්න අස්සහිරයන් යොදාගැනීමට දරන නින්දිත උත්සාහයට විරෝධය පලළින්ට. අවශ පියවරගන්නවා කියලා දෙශප ප්‍රමි එක්සත් ජාතිකපක්ෂය කියලපා. එහිනායක සුගත් හේවා පති භාත්මයා අද මේ භව කියයා සිටේ සෙලුම කතෝලික පේතුමන්ලා හා කන්‍යයා සහිුරියන් වෙත අවශ්‍ය විශේෂ ලිපියක් භාර්තීම ආරම්භ කරමින්. ල්ලුපිටියේ සන්තන්තෝනි දේවස්ථයින්ට පූජක තුමන්ලාසා කඥ්‍යා සෝහිරුවන් රැස් කරලා ජාතික සමි ජනබලවේගේ පාර්ලිමේන්තුන්ත්‍රීවරුන් ඕන ම්පිකරණයවක ලක්ෂමන් කිරියල්ල හර්සද සිල්වා එරාන් වික්‍රම රත්න ඒවගේම මනුෂනානැක්කාර ඇතුළු කණඩායමක් කොළයක් බෙදාගෙන යනවා මේක මූල් ආරම්භයක් විතරයි අපට ආරංචි වෙනවා හෙට දවසේ මුසියලූම කතෝලික පල්ි වලටත් කඥයා මෞතුමියන්ටත් කඥ්‍යයා සෝහිරියන්ටත් මේ කොළේ බෙදන්න උත්සා කරවා කියලා මේක පිටි පස්ේ තියන්නේ දැවන්ත කුමන්තරනය අද සමගි ජනබලවේග පිටිස්සේ තමයි සිරගතවෙච්ච රිෂාඩ් බදූතිීන් ඉන්නේ රිමාන් භාරය පසුවන අසාත් සාලි ඉන්නේ. අද කතෝලික ජනතාව පොළඹුවන්න හදනවා මේ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් සිද්ධ වෙන ස්වාධීන පරීක්ෂණ අත්තිටෝල මේ ක්‍රියාමාර්ගය අවිහිර කරන්න තමයි අද සමග ජන බලවේගේ ක්‍රියාත්මක වෙන්නේ. දරුවන් මල් වගේ කියන්නේ ඔවුන් ඒ තරම්ම මොල කැටි නිසා ඒත් හැදි නොකාා හදන හොද්ද. ිනොකා හැදන දරුවත් එක වගේ යයිකී වෙත් නිකම නිකම් නෙමයි. දෙමාප්‍රියයන්ගේෙන් ගුටි නොකා හැදුන දරුවෙක් ඇත්නම් එඒ ඉතාක් කලාතුරකින්. කොමුණත් දරුවන්ට පහර දෙන්න දෙමවුපියන්ටවත් අවසරෙන් හැ.ඒත් මේ අම්මා දරවාට පහරදින දර්ශන සමාජ මාාධ්‍ය ධර්මන අයගේ හද සසලකලාට සැකයක් නැහැ. මීරිකම ඉඹල්පත්තුල ප්‍රදේශේ මවකයි තම දරවාට මෙසේ පාරදි ඇතේ. අතල වීඩියෝබ අන්තර්ජාලවසේ ප්‍රචාරයවීමත්නුක, පල්ලවෙල පොලිසිය මගින් සැක්කාර් මව අතරං ගඩ ගෙන තිබෙනවා. ඇය අතනගල් මහිස්ත්‍රාත් ආධිරනයට ඉදිරිත්කිරීමට නීවිත බවයි පොලිසිය පවසන්නේ. රට තුළ වසරසන්තොර කෘෂි ආර්ථිකයා ගොඩනැගීමට ජනාධපත්තුමා ගෙන ඇති නිර්ීත තිරණට අවශ්‍ය උපරෙම සහය ලබා දෙන බව පාලිමේන්තුමන්ත්‍රී පූජ අතුරලේ රතන ස්වාමි වහන්සේ පවසනවා. අද මෙවති මාධ්‍යාමකදී උන්හන්සේ මේ බව අවධාරණය කලාා. අපි කියන්න කැමති අපේ සිහිනය තමයි වසවිසන් තොර රටක් මේ රටේ බිහි කර ගැනීම. ඉතාම අවංකව බොහොම පැහැදිලි ඔබතුමාකවා වසර එකක් දෙකක් කියැනකොට. ගෞරුමනවා කිව්වත් යිනැතුව මම මේ පොහොරයි පලිබෝධනාසකයි ගේනක නවත්තනවා කියලා. ඒවගේ බොතුමා පිළිගත්තා මේරටේ විිවිධ ලෙඩරෝගවලට හේතුලතියෙන්නේ මේ ගෙන්න්නපු පොහර කියලා. ඔබතුමා ඒ කල ප්‍රකාශයට මුළු ජාතියම ගෞරය ඔබතුමාට හිමියෝනා ඔබතුමා කිව්ව විදියට ඒක අවුරුද්දකින් කළොත් ඔබතුමාට යුද්ධජයග්‍රහණය කලාටත් වඩා ගෞරයක් මේරටේ ජනතාවගගේ හිමියවන බමෝ කියන්න කැමති. අපි බයිනැතුව ඔබතුමා මේ ගත්ත පියවර. සාර්ථක කිරීම සඳහා අපි කටයුතු කරන කැමති. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ විදේශ තානාපයතුරුන් අතර හමුවක් අද සිතවනා. යෝප සංගම තාන පපතිවරයා සහ ප්‍රංෂ ඉතාලි චර්මන් රමණයායන් රටවල තානපතිවරනු, විපක්ෂනායක සජිත් ප්‍රමදස මහතා හමුවුණේ මෙම හම විපක්ෂනායක කාර්යාලයේදී සිදු කරුණා රටේ පවත්නා කරුණා වෙසනය පිළි බඳව මෙහිද විශෂවධහනිය ජමුපුූ බවයි වාර්තාාවන්නේ ආචරය හරසෂද සිල්බා ඉරන් වික්‍රණරත්ාය න්ත්‍රීවරුන්ද මෙමව ථාාවටෙක්් ප සිටිය. මෙම සකච්චාව රට අගයක් එකතු කලාා මිස ඉන්හානියක් සිදුවී නොමැති බව සජිත් ප්‍රමදාස මහතා මධ්‍ය හමුුවේ ප්‍රකාශ කලා. රට මුණ දෙන ගැටලු. ඒ ගැටලු වලට විසදුන් ලබාදීම සඳහා විදේශීය ආදහර මූල්‍ය ප්‍රතිපාගන මේ අනාදී කරුණුකාරණ ගණනාවක් අප පෙරවරවයේ සාකච්ඡා කර මේ හමුවීම අපේ රටට ආර්ථික සමාජය දේශපාලනික අගයක් එකතු කරන හමුවීම. එසේ නොමැතිව රටට වින කරන හමුුවම් නොවේ. විපක්ෂයේ අපි හැමවිටම මේ රටේ ජනකාාවගේ සියලු ම යිතිවාසිකම් ආරක්ෂා කරන්න මැදීස්ක. ඒේතුව ප්‍රදශ පහිටි කරිය ආතනයක් වෙත ලැබුණු පාර්සරය තිබි රපියල් ලක්ෂ විසිපාක්කමන ටිනා, කොකෙන් බ්‍රෑම් අන උපහක් රේගු හරයට ගෙනැතිබිටවා. රේකුට් ඇති වූ සකයක් මත මෙම පාර්සලේ පරීක්ෂා කිරීමේදී. එහි සූක්ෂම ලෙස සංගවාතිබූ කොකින් තුගේ හමු ව ඇත්තේ. ජමේකාවේ සිට නාරහයෙන් පිට ප්‍රදේශී පදිච්චකරුවක් වෙත මෙම කොකෙන් පන්සෙල ලැීතිබුණා. සැකරු සහ මත්‍රවවෙ තු වගේ වැඩිතුරු විවර්ශණ සඳහා පොලිස් මත්‍රව නාශක කාරංශ්‍ය වෙත බාරධන පව රයෙකු මධ්‍ය ප්‍රකාශක කරය පවසෙනවා වතුකම්කරුවන්ගේ දෛනික වැටු, රුපියල් දහස දක්වා වැඩිකිරීමේ තීරණය යථාර්ථයක් බවට පත්කරමින් පසුකපෙල් දහවනදා සිට රුපියල් දහසේ දේමනාව ලබාදීම ආරම්භ කෙරුණා. පසු කියප්‍රෙල් විසි තුංගනදාකට විට සියලු වතුකම්කරුවන්ට මර්තු මාසය සදහ කෙවීතු මුදල බෙවෙනකොට ගෙවල අවසන් කරලා තියෙනවා. දැඟ ආ්ඩුව පාලන කරන වත්තු ඔක්කොමට රුපයාල් දාක් පඩි අම්බුන්නෑ කියල දිගටම ගිය සතිම විපක්ෂ ඉන්න පාලිමෙන්ට් මන්ත්‍රියුල් දොස් කියලේටියේ. එම නෑ ස්ටේට පලන්ටේෂන් ෝපරේෂන් කම්පන එකක රුපියයාල් දාාක් පඩි අඩුපාඩු කියද ගෙවන්ඩ වෙ කියල බල ගෙවලතිනවා. ඉක්මට දෙන්ඩ තමයි අපි මේ සූදාංිටියේ. ෙටිවල් නිං නිලධාරිග නිවාරිි ුටය නිසං ඒක චුට්ක් ලේටුනා ගරු මයින්ද රාජපක්ෂ ආමතුමා මේකැදැන් උදෝ කරල තින්වා එ නිසං එයට අපි විශේෂම ශ්‍රතිය කියවා. රජගත තීරණයනු රජ්‍ය වැවලි සංස්ථාව මාර්තමාසය සඳහා කම්කරුවන්ට ගියයුතු වැටු සම්පූර්ණයම මේනකට ගෙවල් අවසන් කල තිබෙනවා එම ප්‍රජාවත් මේ රටේ ආර්ථිකයටි දාදරෙන් කටයුතු කන කණ්ඩායමක් මේකට හැකියාව ලැබුණේ රාජ පැවිලි සංස්ථාව මේ දක්වාල් ලබාගෙන තිබෙන ප්‍රගතියේ ප්‍රතිඵලයක් හැටියට බවම සතුටින් සඳහන් කරන්න ඕන රාජ පැවලි සස්ථාව දෙදස් දහනමේ වර්ශයේදී සුද්ධ පාඩුව ලබලතිබුණා මලියන තුන් සය විසි නම අපි හැකිියාව ලැබුණ වාාල ාරගත දවසසිනම ිනි. භාවෙන්ටයුතු කිරීම තුළ මේ අයතනයේ මිලියන තුන්සියනෙන් විසිනමයක් පමණ වෙච්ච පාඩුව ආසන් වශයේ මිලියන එකසි සසුවගින් පමණ ඩු කල් මලියන එකේ හතලිස් නමයක් දක්වා දෙදදා විශ්වර්ෂය පාඩ අඩු. මශන්තයේ අද ඉඳලා බස්නාහිර පලාාතේත් වයම පලාාතෙත් සේලුම පාසල් වසාතාබන්න ඒ තීරණයක් ගත්තා ඒ තීරණයක් එක් අද රැස්සුලු කැබිණට්මන්්ල තීරණෙ කලා බන තිස්වන තමනිකල් එකන සිකුරාධමෙනකල් රටේ සේලුම පාසල් වසාතබන්නට. ඕජන පාසල් නැමත විවෘත කරන දවස ගැන සති අන්තය රැස් වෙලා තීරණයක් ගන්නම කියලාත් අධ්‍යාප නැමති මහාචාර ියල් පේරිස් මහතා කිව්වා. රජය තීරණය කරලා තිබෙනවා අප්‍රියල් තිහ දක්වා මුළු දිවයිනෑම පාසැල් පෙරපාසැල් හා පිරිවෙන්වල පන්ති නොපැවැත්වීමට අපි සති අන්තයේ සෞඛ්‍යංෂ පලාාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විදුහල්පතිවරුන් සමග සාකච්්‍රා කරලා තීරණ ගන්නවා මැයි උවන සඳුදා ආරම්භවන ඊළඟ සතිය සම්බන්ධයන. එතේ නැවතවතාවක් අවධානය යොමු කන්නවා සෞඛ්‍යය දේශ දැඩි ලෙස අනුගමනය කිරීම. මේ අතර රජී තීරණය අනුව දිවෙන පුරාඇති සලුම කතොලික පාසල්ද, අප්‍රේල් තියදක්වා වසා තැබෙන බව භිෂක් මන්දිරය පවසෙනවා. රජය ගත් මෙම තීරණේ ඉතාමත් යහපත් බවයි, ලංකා ගුරු සංගමේලේකම් ජෝසප් ස්තාලින් මහතා පවසන්නේ. මාත්‍යමන් ල තමයි මේ තීරණය අරන්තියෙන්නේ. මාත්‍යමන්ල මේ තීරණය ගත්තයක මුදයි කියලා යපි කියන්න එම තීරණය ගත්ත වගේ. පාසැල් නවත විවෘත කරකොට පාසෑල් තුල අවශ්‍ය ක්‍රමවේ දයන් හදන්නල සෞඛාරක්ෂසම ප්‍රතිපාර දෙන්න පුහුණන් උස්ශ්‍රමිකයන් පන්දහසක් බිෙකිරීමට රුපියල් මිලියන අසුවක් වෙන් කරතිබෙනවා. මේ අත්තේ දහස්සකට ඉදිරින් පුහුණුව නොමිලේ ලබාදීමයි අරමුණ. ुराहत पुरे ගල්कुले मेदी මෙම වැලපිलेවෙලले ක्र्यात मेंकेරुणा एक ग्राम भी रिवा से दिखरी भा, गොणने के लिए राव्य कारमाන්्य प्रवाधणड़ा चमात्या ශले कम केීरति रांचित आे सिर्वर्ධන सह इदिගिरिम कारमाते्य संवर्थ आधिकाරय सभापति सोहන් विजेස से කक्ර्याण मහතුुරणගේ प्र්‍රदानाත්වෙන්. श्්‍රम सिकुරु, निපුुर शक्ति සහ, सााइनी यनෙන් व्याපप्ृतितुक मेෑरते राध करति बෙනවා श्वमසිකुरु අधीर देखा क्याැरते ක්‍ර्यात में क. पहන්वाले ोन सुदसुැख्या संඳा यොමු කිරීමටது व्याපृतिियයට आयात। සාධක්‍රපාණ ප්‍රෘති අදට අවසා. ප්‍රත්ති විකාශයෙන් අනතුරුව විමස්සුම විශෂන්ගේ බලාපොරතුවන්න. ඔබට සුබර. අම්මල තාත්තලකින් ගොටි නොකපු දරුවන් හොයා කන්නවා කියන එක, නොමළගේකින් අබෑටයක් හොයාගන්න වගේ දෙයක්. මොකද අපි දෙමවපියන්කින් ඕනෙ තරන් ගුටිකාල තියෙනවා. හැබැයි ඒ අම්මලතාත්තල අපිට තැල්ලුවේ ම මැරියන් කියලා නෙවේ හැදියන් කියලායි. හරිපාර පෙන්න්නන්නයි පාරක් දෙකක් ගැහුවේ. වැරැද්දට කාපුූ ගුටිය මතක් වෙද්දි ආයේ සසර වසනතුරු ඒ වැරැද්දනං අපි කරන්නන්නෙමනෑ. හැබැයි අපේ අම්මලතාත්තලා ඒ වකම, එදා හිටපු ගුරුවරු අපිට ගහපු පාරවල් ඇතුළේ. මහ ආර්දරයක් තිබ්බ කියලා පස්ෙ කාලෙක තමයි අපිට තේරුණේ අපිටත් දරුවන් ලැබුණව හැබැයි එක දෙයක් තියෙනවා. දරුවෙකුට හරි වැරැද්ද පෙන්නලා දෙන්න තඩි ාන්න ඕනෙත් නෑ කරුණාවෙන් දෙයක් කිව්වොත් ඕන කෙනෙක් අහනවා. සතා සිවපාාව වනත් එහෙමයි. හැබැයි මොන කරුමයක්දදන්නේෙ නෑ මේ වෙනකොට සමාජයේ ගොඩක් වෙනස් වෙලා තාත්තට තමන්ගේ දියනිය පේන්නේ වැල්දිවිදියට. තාත්තල අතිං විනාශවිච්ච පුංචි දෝනියන්දලත් අපේ රටේ ඉන්නවා. අපේ විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් රටවල්වල ඉන්නවා. මොන විකෘතියක්ද කියලා හිතන්නවත් බෑ අපිට සමහරක් අම්මලා සිංගිති දරුවන්ට තඩිබාන්නේ යකා වැහි ලබගේ පහුගේ දෙන කීපේදී ඒ වගේ ප්‍රෝෘ්ති අපි දැක්කා. සමාච මාධ්‍යචාලවල ඒ වගේ වීඩියෝ සැරිසරණවා, රටම දැක්කා අපිත් පෙන්නවා. මේ ඊය පෙරේදක් වෙලාතියෙනවා. අම්මල මෙහෙම තමන්ගම දරුවන්ට තනිබාන්නේ මොකද කියලා මොකාටවත් හිතාගන්න බැරි වෙලාතියෙනවා. අපිත් වැරදිද දන්නේ නැහැ. මොකද මාධ්‍යයෙන් පෙන්නන සමහරක් දේවල් නිසා සමහරක්්‍ය ඔලු දූෂණයවෙලා. මරණවා කොටනවා කපනවා. හැම තැනම දකින්නේෙල්ලේ ටවේකං ලේ දකින එක හැබැහින්ම ලේදකින්න ආසකරනවත් ඇති. ය කතරක් නොදන්න පුංචි එකකුට පයින්තියා අතින්වත් ගහන්න මොන අම්මටද හිතක් පහල වෙන්නේ මොන තාත්ත කෙනෙක්ද යක්ෂික් වෙන්නේ. හැබැයි මේ දේවල් තවමත් වෙනවා. ගුරුවරෙක් දරුවෙකුට පාරක් දෙකක් ගහලා හරි මග පෙන්නුව හම ගොරුවරයට ගහන ගෝලයොත් බිහිවෙලා ඉන්නවා. අම්මල තාත්තලත් ඉන්නවා. ඒ වගේ නඩුත්තියනවා. හැබැයි ගුරුවරෙකුට උඩත් දරුවෙකුට ගහන්න අයිතියක් නම් නැහැ. නිකරුණේ. වුනාාට තරවටුක් කළ යුතුමයි ගුරුවරයක් කියන්නේ ජීවිතයේ මඟ පෙන්බන්නා ගුරුවරයා ඉස්කෝලෙදී කරනදේ තමයි අම්ම තාත්තා ගෙදරදි කරන්නේ ජීවිතයට මග පෙන්වන එක ඒක තඩිබාල පොළොවෙ ගහලා කරන්න ඕනෙ නෑ කරුණාව මෛත්‍රිය මුල්කරගෙන හොඳින් දෙයක් කියලදීලා හැබැයි ඒකත් අහන්නෙත් නැත්නම් තරවටුවට පාරක් ගහලා මෙන්න මේකයි කරන්නේ කියන එක කියලා දෙෙන් එකනම් කොයි අම්මගේ තාත්තගේ ගුරවරයාගේෙත් භගකීමක්. ඒවා ඉවසා වධාරණ එකත් දරුවන්ගේ යුතුකමක් හැබැයි අපි කොයිකාටත් භගකීමක් තියෙනවා. තිරසනුන්ටත් අන්තවෙච්ච දෙමවපියන්ට පාඩමක් උගන්වන්න. ඒ පාඩම උගන්නන්න සෝශල් මීඩියාවල පෙන්නුවට විතරක් මදි කළ යුතු දේත් බලධහරීන්ට නිලදහරීන්ට පෙන්නල දෙන්න ඕනේ. නේති පොතේ නීති නැත්නම් නීති හදන තැනට අපි බලධාරීන්ව ජොමුකරන්න ඕනේ අන්න එහෙම කළොත් දරුවන් හැදේ අම්මතාත්තත් හැදී. රටත් හැදේ නැත්තම් වෙන්නේ ගොටිකාල පදම් වෙන එකා සමාජ වෛරක්කාරයෙක් වෙලා මුලු සමාජයෙන්ම පලිගන්න එක. එතකොට අපිට කියන්න වෙන්නේ සොත්්‍ය උපාලිලා. මදූෂ්ලා හරක් කටාලා අංගොඩ ලොක්කලා සමයංලා. බම්බොට්ටා කියන පරපුරක් ගැන විතරයි. එවන් පරපුරක්. හදා ගන්න නැති එකේ වගකීමතියෙන්නෙත් අපිටමයි. විමසුම පිටපත සුධර්මන් රතලිය කොටකින්.